অসুহ দশকে লঙ্কাবে যৌবন কি খান্ডায়মট তিবুনে পুধুমাকার ইলুমা এ নির্মাণে কন্নুলবি জাতিক তরুণ সেবা স্বভাব প্রমুখ সঙ্গীতজ্ঞ শৈলি বাইজয়ন্ত নম্বু অপূর্ব সঙ্গীত বেদিয়া বিসেন মে যৌবন কি খান্ডায়ম নিয়োজনে কল গায়ক গায়িকাবান অত্র সোমসিরি মেদকেদর কিয়ন তরুণ গায়কাটাত ইহল প্রতিচারয়াক তিবুনা ඔහු ඒ ප්‍රතිචාරය හොඳින් පවත්වාගෙන ගියා. ඒ විතරක් නෙමෙයි මනුස්සෙක් හැටියටත් සෝමසිරි සංගීත ශාස්ත්‍රය තුළ කාකේත් පිළිගැනීමට ලක්ව තිබුණා. මේ විදිහේ මනුස්සකමින් පිරුණු සෝමසිරි මැදගෙදර පසුගිය කාලේ මහරගම අපේක්ෂා රෝහලේ පවා ප්‍රතිකාර ලැබුවා. කොහොම වුණත් ඔහු හදිසියේම මිය ගිය බවට ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් පවතිනවා. ඒ පුවත ගැන රසිකයන් දැනුවත් කරන්න චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායන ශිල්පියාත් ඉදිරිපත් වෙලා තිබුණා. ඔහු තමන්ගේ මුහුණුපත හරහා කරලා තිබුණ සටහනකින් කියලා තිබුණා මේ පිළිබඳව ඇත්ත තත්ත්වය. සෝමසිරි මැදගෙදර ගැන ව්‍යාජ පුවත් ප්‍රචාරයෙන් වළකින්න කියලා. ඒ අතරතුර සෝමසිරි මැදගෙදර වීඩියෝකින් තමන් ඉතාම හොඳින් ඉන්නා බව කියලා තිබුණා. ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීම නිසා තමන් අපහසුතාවයට පත්වුණු බවත් ඔහු කියා සිටිනවා. දැන් අපි ඉදිරිපත් කරන්නට යන්නේ එම වීඩියෝවයි. අපි සෝමසිරි මැදකෙතර ශූරීන්ට නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. අයිබුවන්, මේ අවස්ථාවේ මම මගේ දායබර රසික පිරිස ආමන්ත්‍රණය කරන්නට අදහස් කළේ හදිසියේම. මොකද අද උදෑසන ඉඳලා විවිධ මාධ්‍ය ඔස්සේ සහ ෆේස්බුක් හරහා සහ අන්තර්ජාලය හරහා මා ගැන පොඩි අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වෙනවා, සංසරණය වෙනවා. ඉතින් ඇත්තටම මේ කරන්නේ මං හිතරේට මට අහිතකින් නෙවෙයි, මගේ දයව රසික පිරිස වෙන්න පුළුවන්. මට ආදරය කරන මා ගැන සොයා බලන දයාබර රසික පිරිස වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා, මොකද මෑණියන් අසත්‍ය තොරතුරක් මාධ්‍ය ගත කරනකොට සාමාන්‍යයෙන් ඒ පිළිබඳ දැනුවත්ව ඒ පිළිබඳ හොයා බලලා ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා දානවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. මොකද හේතුව මගේ ඥාතීන් ඈත දුර පළාත්වල ඉන්න මගේ ඥාතීන් සියලු දෙනාම කලබලයට පත් වුණා. ඒ වගේම ජනමාධ්‍ය ඔස්සේ මාධ්‍යයෙන් හරහා මට කීපයක්ම ආදෝ දෙන්නලා කතා කරන දුරගතන තැමුම් දෙනවා, කෙලවරක් නෑ. ඒ වගේම ඉදේශ රටවල ඉන්න මගේ දායක රසිකයෝ මට දුරගතන මගින් මගේ ගෙදරට සහ මගේ ඥාතීන්ට කතා බහ කරලා මොකද්ද මේ සිදුවීම ඇත්ත නැත්ත කියන එක මට දැනගන්න මේගොල්ලෝ උදේ ඉඳලම මේ දක්වාම දුරගතන සම්බන්ධ කරගන්නවා. ඉතින් ඇත්තටම එහෙම දෙයක් නෑ, මම හොඳ යහතින් මේ හොඳ ලැබෙමින් ඉන්නවා. ඒක නිසා මම ඉතාම කාරුණික ඉල්ලා සිටිනවා මගේ දායකර පිරිසට මේ අසත්‍ය තොරතුරු මා හෝ වෙනත් කාබෝ සමග වෙනත් පුජ්‍යලයකු සම්බන්ධයෙන් හෝ වෙනත් අයකු සම්බන්ධයෙන් ප්‍රචාරය කරන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන කාරුණික ඉල්ලීමක් මේක. මොකද එයින් විශාල මානසික අපහසුතාවකට පත් වෙනවා. ඒ අගේම මගේ දුවා දරුවන්ට සහ ඥාති පිරිසටත් මේක ලොකු හිරිහැරයක් කරදරයක් කරනවා. ඒක නිසා තම කාරුණික මම ඉල්ලා සිටිනවා මෑණි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න එපා, හරියට දැනගෙන ඒ පිටබඳ දැනුවත් කරන්න කියන තමයි මම ඉල්ලා සිටින්නේ. ඔබ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා. මමත් හොඳ නිරෝගීව මගේ කලා කටයුතු කරගෙන මම ඉදිරියට යන්න කටයුතු කරගෙන යනවා. අදත් මම ප්‍රසංගයේ සහභාගී තමයි ආවේ. ඉතින් ඒක නිසා මේ සියලු දිනාට මම හොඳින් ඉන්නවා, ඉරිපත්ත ඉන්නවා කියන එක මම දැන් දෙනවා. ගොඩක් ස්තුති මේ පිළිබඳ මා පිළිබඳ සොයා බැලුවේ මගේ දායක රසික පිරිසට. ගොඩක් ස්තුති. අයිබෝන්, මම සෞඛ්‍ය සිරිමැදේ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.